लॉलीपॉप पेसे रिव्यू चैनल ले कटे ओयालव सातरे इन पिली गाने बा माय बॉस ड्रामा एके तुम्हें निकोट सातार गे ना आवा भाई शीन मिन के हस्बैंड लॉय के लिए केक चिन्ह इन्व मुनगे हिन्ने ने मा वाके है मा मैं लॉय चिन्हिया वो अंदरुन के लिए कनी सा ऐतिहा बालला हिना वेते चिन्ह इन तो शेप पे के ऐतिहा बालने इतने शोजुन की आने ओ भाई शीन में इंटर वंदी के बाद ने कहमती ने है ऐताय ओ सामग कथा करने कर प्रतिक्षेप कर ला किया ला ऐत किविसमा परीक्षा कर ला बालने चिन्ह नाम वैडे टेक गवे ने है इतने नीला का पार कथा कर मुकिया ला शोजुन ने तनी न्याते अरे लॉय चिन्हिया वो दिहा बालला यान कोट චින්හෙන් අවදානෙන් මේ සැරේ ඕනකමින් බලාගෙන ඉන්නේ. ඉතින් චින්හෙන් දැනටමත් බායිෂින් මෙන් එක මේ දේවල් හැමදේම කතා කරලා නිසා කිවිසුම ප්‍රතික්ෂේප කළ එකට ඇයිද ප්‍රශ්නයක් නැහැ කියලා චින්හෙන් දන්නවා. ඉතින් මේ විදියට ෂූජුන්ට අවස්ථාවක් හිතලා බලන්න දුන්න එක ගැන ඇයි බොස්ගෙන් ප්‍රශ්න අහන්න ගත්තාම චින්හෙන් නම් කියන්නේ ඔහු සේවා දායකයන්ට අවශ්‍ය දේ විතරයි කරන්නේ. ඇයිද සේවා දායකයාගේ අභ්‍යන්තර ලෝකය ගැන ඕනාවට වඩා හිතලා බලන්න එපා කියලා වගේම අර ලෝයේකයි hina වුණ විදිය බලන් හිටපු නිසා ඔහු ඔන්නේ එකත් මතක් කරමින් කියන්න ගන්නේ විරුද්ධ පාර්ශවයේ ලෝයේ එක්ක පෞද්ගලිකව සම්බන්ධතාවයක් තියෙන නිසා ඒවත් මේ ප්‍රශ්නවලට ගව ගන්න එපා කියලා. එතකොට පැහැදිලි කරලා දෙන්නේ ඌ බේන්ෂින් කියන මේ ලෝය ඇයිගේ කොලෙජ් එකේ සීනියර් කෙනෙක්. ඌ තමයි ඇයට අධිකරණ විභාගයේ ලියන්න මග පෙන්නුවේ වගේම ඊට පස්සේ ඌ සමග සම්බන්ධයක් තිබුණේ නැහැ. දැන් තමයි කාලයකට පස්සේ මුණ ගැහුණේ කියලා. ඉතින් පෞද්ගලික දේවල් මේ ප්‍රශ්නවලට අදාළ කරගන්නේ නැහැ කියලා ඇයනම් කියන්නේ. ඊළඟට පෙන්නන්නේ සහෝදරිය ඇවිත් ඇයිගේ බලුපැටියව තවස් කීපයකට බලාගන්න දීලා යනවා. හැබැයි චින්හෙන් ගෙදරට සත්තු ගේනවට අකමැති නිසා දැන් ඌට හොරෙන් තමයි තියාගන්න වෙන්නේ. මේ නිසා ඇයගේ කාමරයට අරගෙන ඇවිත් බලුපැටියා පුරන්න නම් එපා කියලා හිතන්නේ. ඉතින් චින්හෙන් ගේ ඇතුළට ආව ගමන්ම බලුගඳක් එනවා වගේ දැනෙනවා කියන්නේ. කොහොම හරි ඌගේ බෑග් එකේ බලුපැටියගේ කී ටැග් එකක් තියෙනවා දැකලා ලස්සනයි කියනකොට ඒක ඇයට කලබල දීලා කියන්නේ බල්ලෙක්ගේ කීටැක් එකක් තිබ්බට බල්ලන්ට ආසයි කියලා නම් හිතන්න එපා කියලා කාමරයට යන්නේ. ඊළඟට චින්හෙන් නැවත කාමරෙන් එළියට එද්දී චින්නියාවුගේ කාමරේ පැත්තෙන් බල්ලෙක් පුරණ සත්‍යයක් ඇහුණාම චින්නියාව කරන්නේ එයා කෑ ගහනවා වගේ හයියෙන් කෑ ගහන එක පොස්ට් බල්පැටියකින් එක අහුවෙන්න දෙන්න බැරි නිසා. ඉතින් ඌනම් ඇයට පිස්සු කියලා හිතලා එතනින් යන්නේ. දැන් එන්න එන්නම සත්‍ය ඇහෙනකොට චින්හෙන් කාමරේ ළඟට ඇවිත් අමුතු සත්‍ය දාන්න එපා කියනකොට දොර ඇරලා ඒ කතා කරපු නිසා බලුපැටියා කාමරයෙන් එළියට ආපු ගමන් චින්හෙන් බයේ කෑ ගහනවා අයින් කරන්න කියලා. ඉතින් ඇයි කියන්නේ අක්ක බිස්නස් ට්‍රිප් එකක් කියා ඒ නිසා ඇයට බලුපැටියාව බලාගන්න දීලා ගියේ කියලා. ඉතින් ඇයි කාමරේ තියාගන්නම් කිව්වත් චින්හෙන් නම් බයෙන් කියන්නේ බලුපැටියාය තියාගන්නවා නම් වසර අවසානයේදී දෙන බෝනස් එක නැති වෙනවා කියලා. ඉතින් ඇයි කියන්නේ හැමදාම ඌට රැකෑම අදලා දෙන්නම් ඒකෙන් ඉන්ද යන්නේකට පහසුවක් වෙයි කියාති. චින්හෙන් බය වෙලා බලන් ඉන්නකොට කියන්නේ ඇයි එක්තරා ලේඛනයක් කියවත්ටි මනෝ වෛද්‍යවරයෙකුගේ නඩුවක් තියෙනවා දැකලා ඒක විමර්ශනය කරා ටිකක් අමුතු නිසා. එතකොටයි ඌගේ රෝගය හොයාගත්තේ. ඉතින් මනෝ වෛද්‍යවරයාට පවා හොඳ කරන්න බැරි වුණ ලෙටේ ඇයිද කරන්න පුළුවන් වුණ නිසා පල්ලව තියාගන්න ඉද දෙන්න කියනවා. චින්හෙන් නම් කියන්නේ ඌගේ අවසරයක් නැතුව ඌගේ ලිපිගොනු විමර්ශනය කරන්න එපා කියලා ඉක්මනටම කාමරයට යන එක. කොහොම හරි එතාරෑ ඌ ඇයට මැසේජ් එකක් දානවා බල්ලව තියාගන්න පුළුවන් සාලේට නම් එන්න දෙන්න බෑ කියලා. ඊළඟට පෙන්නන්නේ ඔන්න පහුවතා පායිෂින් මෙන් චින්හෙන්ව හම්බ වෙන්න ඇවිත් ඉඳලා ඒ වැඩේ චෙන්යාවට බාර දීලා ඇය මුණගැහෙන්න ගිහින් ඉන්නවා. ඉතින් මේ කාන්තාව චෙන්යාවට කියන්නේ ෂූජුන් පිරිසව ගෙදරට එවලා මේ ප්‍රශ්නයේ සමතේකට පත් කරගන්න තර්ජනය කරනවා. ඉතින් ඔහු ඇයට මොනව කරයිද දන්නේ නැහැ. ඒ නිසා අධිකරණයෙන් ඇයට යුක්ති ඉටුවෙන්න ඕන. ඇය අතීතයේදී ගොඩක් වේදනා විඳලා නිසා ඒ වේදනා වලින් මිදෙන්න උදව් කරන්න කියලා. ඉතින් ලෝයචින් කාලේ නාස්ති නොකර දේවල් ගැන කටයුතු කරන්නේ නැති නිසා චෙන්යාවුගෙන් උදව් ඉල්ලන්නේ ෂූජුන් ඇයව හොයාගෙන හැම තැනටම එනවා. ෂූටින්වත් කරන්න බැහැ ඒ නිසා බයෙන් ඉන්නේ. ඒ නිසා ඇයගේ අදහස් අතර මැදියෙක් විදියට ඌට ප්‍රකාශ කරන්න කියලා මේ කාන්තාව ඉල්ලන්නේ. ඉතින් චෙන්යාව ඇයි කියන දෙයට එකඟ වෙනවා. ඒ අනුව ෂූජුන්ට මේ වෙලාවෙම කෝල් කරලා චෙන්යාව කියන්නේ ඇයගේ සේවාදායකයාට කරදර කරන එක හා තර්ජනය කිරීම කරන්න එපා තීන්දුව ලැබෙනකන් ඉන්න කියලා කෝල් එක කට් කරලා දානවා. ඉතින් ඒ කෝල් එකත් එක්ක ෂූජුන් චෙන්යාව මුණගැහෙන්න එනවා. ඉතින් ඌට බිරිඳව මුණගැහෙන්න ඉඩ දෙන්න කියන්නේ. ඒක චෙන්යාව ප්‍රතික්ෂේප කරනකොට
මිරිඳව හම්බ වෙන්න මීටින් එකක්වත් ලෑස්ති කරන්න බැරිද කියලා කෑ ගහන්න ගන්නවා. ඒත් ඇයි ගණන් නොගෙන ගියාම අර පුත්කලයා පස්සෙන්ම ඇවිත් අවස්ථාවක් කිල්ලුවත් ඔහු කරපු වැරදි ගැන හිතලා බලන්න කියලා ඇයි පිට වෙලා යන්නේ. කොහොම හරි ආතතියෙන් හිටපු මේ පුත්කලයා එදා සියදිවි නසාගෙන තියෙනවා. ඉතින් පහුවදා උදේ තමයි චෙන්යාවෝ න්ියුස් වලට මේක දකින්නේ. න්ියුස් වලට කියන්නේ නඩුව ගොඩින් බේරගන්න ඉඳලා ප්‍රතිඵලයක් නැති නිසා ඔහුගේ කීර්තියටද පිරිස නර්ග කටකතාද පතුරවලා කියලා ලිපියක්ද ලියලා තියලා මිය ගිහින් තියෙනවා. ඉතින් චෙන්යාවට ඇහින්නේ එතන ඉන්න පිරිස කෑ ගහනවා ඒ ලිපියට අනුව බයි ෂින්වෙන් නිර්දෝෂී කෙනෙක් නෙමේ ඔහු ඇයි රවට්ටගෙන විවාහ කරගෙන තියෙන්නේ කියලා. ඉතින් දැන් චෙන්යාවට අප්සෙට් යන්නේ බයිෂින්මෙන් හොඳ කෙනා කියලා හිතලා ඇයට සහය උන එකට. ඊළඟට චෙන්යාව ෆර්ම් එකට ගියාම දැනගන්නේ බයිෂින්මෙන් ඇයගේ ලොය විදියට වෙන කෙනෙක් පාරගෙන කියලා. මේ අතරේදි මාධ්‍ය සාකච්ඡාවක් යනවා. ඇය දකින්නේ ඒකෙදි කියනවා ඇය ඍජුවම ෂූජුන් එක්ක කතා කළේ නැහැ ලොය කෙනෙක් අතර මැදියෙක් විදියට ඉඳලා නිසා ඔවුන්ගේ නොසලකිලිමත්කම හින්දා තමයි මේ දේවල් වෙලා තියෙන්නේ කියලා. ඉතින් චෙන්යාව අනිත් අයට කියන්නේ ඇයට තමයි ෂූජුන් එක්ක කතා කරන්න කිව්වේ කියලා. එතනට බූජුන් කියන්නේ මේ හැමදේම ඩෙන්මින් කියන ලෝය හදපු උපාය මාර්ගයක් වෙන්නේ නැති ඒකෙන් මහ ජනතාවව හසුරවන්න පුළුවන් නිසා. ඉතින් චුන්හෙන් සමාගම වෙත වැරැද්ද පටවෙනවා ඔවුන් රාජකාරිය කරේ නැහැ කියලා. චෙන්යාවට දැන් ලොකු වැරැද්දක් කළේ කියලා හිතනවා. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණොත් සාමාන්‍යයෙන් ලෝය චින් සේවකයව ඉවත් කරලා දාන නිසා ඒකට විසඳුමක් හොයලා තියෙනවද කියලා ටැංගින් බූජුන් ළඟට ගිහින් ආන්නේ. ඔහු ඒ ගැන හිතන්නම් කියලා එතනින් යනවා. මේ හැමදේම බයිෂින් මෙන්ගේ රඟපෑම් වල කොටසක් නිසා චෙන්යාවෝ ඇයව හම්බ වෙන්න ගිහින් බයිෂින් මෙන් තමයි ඇයට ෂූජුන් එක අතර මැදියෙක් විදියට ඉඳලා කතා කරන්න කිව්වේ. දැන් බොරු කියන්නේ ඇයි අහලා ජුන්හෙන් සමාගමට වැරැද්ද පටවන්නේ ඇයි අහනකොට ඇයි කියන දේවල් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියන්නේ. ඉතින් අර ලොයිඩෙන් මෙන් කියන්නේ ඒ විදියට කරන්න කිව්වා කියලා කිසිම සාක්ෂියක් නැති නිසා කරපු වැරැද්ද වගකීම බැහැර කරන්නද හදන්නේ කියලා ඇයට කෑ ගහන්න ගන්නවා. ඉතින් මේ පුද්ගලයා ඇගේ අක්කගේ හිටපු හස්බන්ද වෙන්නේ. ඉතින් අර බයිෂින් මෙන් ගියාම ඔහු කියන්නේ සාක්ෂි ඉදිරිපත් කළොත් චෙන්යාවට බේරෙන්න පුළුවන් මගේම ඇගේ හැසිරීම නිසා බූජුන් මම්මුලා සහගත වෙලා තමයි ඔහුගේ ජීවිතේ විනාශ වුණේ ඒ නිසා ඇගේ යුතුකම් පැහැර හැරියා කියලා. එතනට චින්හෙන් එකපාරටම ඇවිත් යුතුකම් පැහැර හැරියා කියලා කොහොමද අහන්නේ අහලා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙනවා. ඉතින් චින්හෙන් මේ පුද්ගලයාට සමච්චල් කරන්න ගන්නවා අවුරුදු ගානකට ඔහුගේ විරුද්ධවාදියා විදියට ඉඳලා කවදාවත් දිනලා නැහැ මේ පාරත් එහෙම වෙන්නේ නැහැ ඒ නිසා කපටි වැඩ කරන්න එපා කියලා ඇයව එක්කගෙන යනවා. ඊට පස්සේ චින්හෙන් කවුරුත් නැති තැනකට ඇයව එක්කගෙන උණ දේවල් වලට ලැජ්ජ වෙනවද අහනවා. ඉතින් ඇයි මෝඩ විදියට වැඩ කළේ ඒ චූජුන්ව හම්බ වෙන එක බයි ෂින්වෙන්ගේ ඉල්ලීමට කළේ කියන්නේ. ඉතින් චුන්හෙන් සමාගමේ නම කැත කරපු එකට සමාව ඉල්ලලා සමාගමෙන් ඇයව හු අස්කරයි කියලා හිතනකොට ඔහුනම් කියන්නේ මෙච්චර අවුල් ජාලාවක් ඇති කරලා යන්න දෙනවා කියලා හිතනවද කියලා. ඉතින් ඔහු කියන ඕනම දෙයක් ඇය කරන්න සූදානම් ජීවිත කාලයම ඇසිස්ටන්ට් විදියට උනත් ඉන්නම් කියන්නේ. ඉතින් බොස් කියන දේවල් අහන්නේ නැතුව හැඟීම් එක කටයුතු කරපු එකට ඇය දුක් වෙනවා. චින්හෙන් සේවා දායකයාගෙන් ඈත් වෙලා ඉන්න කිව්වේ ඇය නඩුව අවුල් කරන නිසා නෙමෙයි ඇයව ආරක්ෂා කරන්න නැත්නම් ඇයගේ වෘත්තිය අවදානම්කට ලක් වෙන්නේ ඒකෙන් ඇයගේ බලපත්‍රයට අහෝසි වෙලා හිරෙත් යන්න වේ. ඒ නිසා ලොය කෙනෙක් විදියට සීමාව හරියට දැනගෙන ඇයට වැඩ කරන්න කියලා උපදෙස් දෙන්නේ. ඉතින් සාක්ෂි නැතුව ඇයට උදව් කරන්න හදන්නේ ඇය ගැන විශ්වාසයක් තියෙන නිසා කියද්දි ඊට හේතුව විදියට ඌනම් කියන්නේ ඇයට බුද්ධියක් නැති නිසා කියලා. ඉතින් චෙන්යාව දුකෙන් ඔහුදියා බලාගෙන ඉන්නේ මෙච්චර වැරදි කරලා උදව් කරන නිසා. එතාරෑයේ ඔහු වෙනුවෙන් කෑම ජාති ගොඩක් සූදානම් කරනවා ස්තුති කිරීමක් විදියට. ඉතින් ඇය කෑම හදනකොට කියන්න ඕන සින්දු තියෙනවා නම් ලිස්ට් එකක්ද දෙන්න කියද්දී ඔහු කියන්නේ හැමදාම ඉඳෙන්නේ නැහැ ඒ නිසා හැමදාම කියන්න ඕනේ නැහැ කියලා. ඉතින් ඇය කරපු වැරැද්දට දඬුවම විදියට වචන 10,000ක ලිපියක් ලියන්න කියනවා. කොහොම හරි ඇය එදා රෑ වැඩ කරමින් ගොඩක් ලොකු වේදනාවක් එනවා වගේම පහුවදායේ සමාගමට නොයා ඉන්නකොට නිවුස් වලට දකින්නේ ෂූජුන්ගේ සහෝදරයා ඇයට බනිනවා ඇයි නිසා සහෝදරයා මිය ගියේ හිටපු බිරිඳ එක්ක ඇයි කතා කරන්න ඉඩ දුන්නේ නැති නිසා කියලා. ඉතින් හැමෝම ඇයට වැරද්ද පටවලා බැනලා තියෙනවා දකින්නේ. ඒ වගේ මේ මොහොතේම චින්හෙන් ඔෆිස් එකේ ඉඳලා එනකොට ඇයට කෝල් කරලාද කෙනෙක් බනිනවා දැකලා ඉක්මනටම ෆෝන් එක ඉවත් කරලා දානවා වගේම ඔහු ඇයව එළියට එක්කගෙන යනවා. ඉතින් ඒ කියාම ෂූජුන්ගේ ලොය උන චෙන්යාවගේ සීනිය හම්බ වෙලා
වෙලා ෂූජුන් මානසික අතතියෙන් පෙළුණ කෙනෙක් විදියට ඔයා ගන්නවා. ඒ වගේම මේක භාෂෙන් වෙන්ද දැනගෙන ඉඳලා තියෙනවා. ඉතින් භාෂෙන් නිලියක් නිසා හැමදේම විකෘති කරලා රඟපාලා තියෙන්නේ ඇය විවාහයේ ගොදුරක් වුණ විදියට. අන්තිමටම ෂූජුන් තමයි ඇයගේ රඟපෑම් වලට අහු වෙලා ගොදුරක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඔහු ඇයි හිතපු තරම් ධනවත් නොවුන නිසා දුෂ්කරතාවලට මුහුණ දීලා අන්තිමටම ඇයගේ සැබෑ ස්වරූපය හැමෝටම පෙන්වලා තියෙනවා. ඉතින් අර ලෝය හැමදේම පැහැදිලි කරලා පිට වෙලා ගියාම චෙන්නියාව පොස්ට් එකේ ස්තුති කරන්නේ හැමදේම පැහැදිලි කරලා දුන්නට වගේම ඒකෙන් ටිකක් ඇයට සහනයක් දැනෙනවා කියන්නේ මේ නඩුව විසඳන්න පුළුවන් වුණා කියලා තේරුණ නිසා. ඉතින් ඇය ඕනාවට වඩා හිතුවේ කියලා ඌ හිනා වෙන්නේ. එතකොට ඇය කියන්නේ බොස් සැරින් කතා කළත් උණුසුම් අදවතක් තියෙන කෙනෙක් කියලා. ඉතින් ඌනම් කියන්නේ ඇය ඌගේ සේවකයා නිසා කෙනෙක් ඇයට කරදර කරනවා නම් ඌට දැනෙන්නේ ඌට ඒකෙනා හිරිහැර කරනවා වගේ කියලා. චින්නෙන් ටිකක් බීලා නිසා ඌට වාහනේ පදවන්න අමාරු හින්දා චෙන්නියාවට වාහනේ අරගෙන යන්න කියනවා. ඉතින් ඇයි අනිවිදිය දැක්කහම නම් අද නම් ගෙදර යන්න වෙන්නේ නැහැ කියලා තේරිලා ඌ කියන්නේ බයිසිකල් කාර්යයක් වාහනයට වඩා වේගයෙන් යනවා විනාඩි 10ක ගමන දැන් විනාඩි 20ක් වෙලා කියලා. ඉතින් ඇයි නම් ආරක්ෂාව ගැන හිතන්නේ කියලා ඌට කියන්නේ. ඊළඟට පෙන්නන්නේ පහුවදා ඔෆිස් එකට චෙන්නියාවට පාර්සල් වගේක් ඇවිත් බලද්දි ඇයව බය කරන්න වගේම ඇයට තර්ජනය කරලා එවලා තියෙනවා දැක්කලා ඇයට හොඳටම අප්සෙට් යනවා අක්කවත් මීට සම්බන්ධ බඳ කරගෙන නිසා. ඕමාරි අවස චින්නේන් ගෙදරේ ඇත්ටි චෙන්නියාව හොඳටම බය වෙනවා උණ දේවල් එක්ක. ඉතින් ඔහු අද එන්නේ නැති වෙයි කියලා හිතලා ඇය බඩු අරන් යවී තුයලා නැති හින්දා කරන්නේ ඇයව එක්කගෙන සුපර් මාකට් එකට යන එක. ඉතින් ඇය කන්න කැමති කෑම ಜಾති මොනවද අහලා ඇයට ඒ දේවල් ඔහු මිලදී ගන්න කියනවා. කොහොමහරි ඔක්කොම අරගෙන කවුන්ට් එකේ ඇත්ටි කාන්තාවන් දෙන්නෙක් මේ දෙන්න දිහා බලාගෙන කියන්න ගන්නේ පිරිමි පුද්ගලයා පොහොසත් වගේ ඉස්සරහා ඉන්න කෙල්ල නම් කපටි පාටයි කියලා. එතකොට චින්නෙන් තරහින්නේ දිහා බලන් ඉඳලා චෙන්නියාවට ඔහු උදව් කරන්නත් අරගෙන ඇය අප්සෙට් එකේ ඉන්න නිසා ඔහු බඩු ටිකක් ඇය වෙනුවෙන් අරගෙන යනවා. කොහොම හරි ගෙදර ගියාම ඔහු උයන්න එපා කියලා අරගත්ත කෑම ඇයට කන්න කියනවා. ඉතින් ඇය චිප්ස් එකක් කන ගමන් ඇයට අද උණ දේවල් එක්ක අඬන්න ගන්නේ. කොහොම හරි චින්හෙන් ඇය අඬනවා දැක්කලා ළඟට ඇවිත් කියන්නේ අඬන්න ඕනේ නම් හංගගෙන ඉන්නේ නැතුව අඬන්න කියලා. එතකොට ඇයට හොඳට මැඩෙන්න ගන්නවා වගේම ඌ ලේන්සුවක් පවා ළඟට ගෙනත් දෙනවා. ඉතින් ඒ ලේන්සුව පිටරටින් හම්බ වුණ මිල අධික එකක් කිව්ව ගමන් ඇය ලේන්සුව ඉල්ලුවේ නැහැ කියලා අඬන එකත් නතර කරගන්නවා. මිල අධික ලේන්සුවකින් මූණ පිහදා ගන්න හිතෙන්නේ නැහැ. ඊට වඩා අඬන්නේ නැතුව ඉන්න එක හොඳයි කියලා. කොහොම හරි ඇය අඬමින් කාමරයට යනකොට ඔහු ඇයව සනසන්නේ ලස්සනයි කිව්වහම ඇය නම් කියන්නේ එයා ඊට වඩා ලස්සන කාන්තාවන්ට රැවටුණා. ඉතින් මේ දේවල් තේරුම් ගන්න ලස්සන නෙමෙයි ඕන ලොකු මොලයක් කියලා. ඊට පස්සේ අර ගත්ත හැමදේම ඇයිට කන්න කියලා දෙනවා. ඉතින් ඇය එතරම් අඬමින් ඉන්නවා ඇහිලා චින්හෙන් බයිෂින්මෙන්ගේ රසිකයින් ඇයිට හිරිහැර කරන දේවල් නතර කරන්න මුලින්ම පියවර ගන්නවා. ඊට පස්සේ ඌ ලිපියක් ලියන්න පටන් ගන්නේ. ඔන්න පහුවදා චෙන්නියාව පරක්කු වෙලා ඔෆිස් එකට ආවහම ඇයිට ඉක්මනටම ෆෝන් එක බලන්න කියනවා. එතකොට ඇයි දකින්නේ සමාජ මාධ්‍ය හරහා බයිෂින්මෙන්ගේ රසිකයින් ඇයිකින් සමාව ඉල්ලලා තියෙනවා. ඉතින් බොස්ගේ වැඩක් නිසා ඒ විදියට සමාව අරගෙන තියෙන්නේ ඔහු හැමදේම හොඳින් කළමනාකරණය කරලා නඩුවද හොඳින් විසඳලා තියෙන්නේ. ඊට පස්සේ ලිපියක් යවලා කියලා. එතකොට මෙතනට චින්හෙන් දෙනවා. චෙන්නියාව උදිහා බලන් ඉඳලා ඉක්මනටම හග බලා ගන්නවා. බොස් ඇය දිහා බලන් ඉන්නවා දැකලා. ඒ වගේම ඌ යනකොටත් ඇය බලාගෙන ඉඳලා හිතන්නේ හැමෝම ගැන ඌ ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒ නිසා මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් චින්හෙන්ද කැබින් එකේ ඉඳලා ඇය දිහා බලන් ඉති ඉන්ටර්නෙට් එකේ චැට් රූම් එකකට ඌ මැසේජ් එකක් දානවා. හොඳ මනෝභාවයක් නැති කෙනෙක්ව සනසවන්නේ කොහොමද කියලා. ඉතින් එක එක උත්තර දුන්නාම චින්නෙන් ඇයව කැබින් එකට ගෙනල්ලා වැඩ බාර දෙනවා පරණ ලියකියවිලි වගේක් ඉරලා දාන්න කියලා. මොකද ඒකෙන් ඇයගේ මනෝභාවය හොඳ වෙයි කියලා පිරිස කියලා තිබුණ නිසා. ඉතින් ඇය වැඩේ කරන දිහා බලන් ඉඳලා ඔහු එතනින් යනවා. ඒ වගේම ගෙදර හවස අවගමන් දකින්නේ ගෙදර හැටි වෙලා තියෙනවා. චින්නෙන් නම් බලුපැටියාගේ වැඩක් කියන්නේ. ඒත් ඇයගේ මනස හදන්න ඔහු කරපු වැඩක් කියලා නම් තේරෙනවා. ඒ
වගේම පහුවදා වැඩට ගිහින් බොස් අයට අර වැඩේ බාර දීලා කරමින් ඉති සේවකයෙක් ඇවිත් ඇයි වැඩේ කරන්නම් කියලා බාර අරගෙන කරන්න ගත්තාම එතනට එන චින්හෙන් චෙන්යාව නැතුව වෙන සේවකයෙක් ඉන්නවා දකින්නේ වගේම චෙන්යාව සීට් එකෙත් නැහැ කියලා දකින්නවා ඉතින් නැවතර චැට් රූම් එකේ පිරිස එක්ක චින්හෙන් චැට් කරන්න ගන්නවා ඔහු දුන්න වැඩේ එක්ක තවත් ඇය අසතුටටපත් වෙලාද කොහෙද කියලා කොහොම හරි ඔය අතරේදී ඇය උයන සත්‍යය ඇහිලා එළියට ඇවිත් ඇයගේ මනෝභාවය හොඳ කරන්න ජොගින් යන්න කතා කරන්නේ ඉතින් ඔන්නේ යනුව දෙන්න දුවන්න ගත්තාම ඇය මැරතන් එකේ දුවනවා වගේ ඔහු ළඟට දුවගෙන එන්නේ වේගය අඩු කරගන්න කියලා කෑ ගහමින් ඉතින් ඇයට විනාඩි 10ක්වත් හරියට දුවන්න බෑ කියලා මග නතර වෙනවා වගේම ඇයගේ මනෝභාවය හොඳ අතට හරවගන්න එකගෙන ආවේ කාමරේට වෙලා හොරෙන් නඩන්න ඕනේ නෑ කියත්තේ ඇයට මතක් වෙන්නේ දවස් දෙකකට කලින් නාට්‍යයක් බලමින් අඩුපු සිදුවීමක් ඉතින් ඒකට ඇඬුවේ වගේම ඇයට දැන් තේරුම් යනවා කඩදාසි ඉරලා දාන්න ඕ දුන්නේ මේ සිදුවීම නිසා කියලා ඉතින් බොස් නම් මෙච්චර කියුට් කෙනෙක් කියලා හිතුවේ නෑ කියත්තේ ඌට ලැජ්ජ හිතිලා එතනින් යන්න හතන්නේ ඒත් ඇය ඌව නවත්තලා ඌට යමක් පෙන්වන්න තියෙනවා ඒක මැජික් එකක් වගේ කිව්ව ගමන් එතන තිබුණ පොණ්ඩ එකෙන් වතුර මල් විදින්න ගන්නවා ඉතින් ඌ ඒ දිහා පුදුම වෙලා බලාගෙන හිටියත් ඇයට නම් කියන්නේ හරිම කම්මැලි දෙයක් කියලා ඒ මොහොතේදී ඇයට බයිෂින්මෙන්ගේ නඩුව මතකේ තෙනවා වගේම කවදා හරි දවසක ඇයට සම්පූර්ණයෙන්ම හිත හදා ගන්න පුළුවන් කියලා හිතෙන්නේ ඉතින් චින්හෙන්ට ස්තුති කරනවත් එක්ක එතකොට ඌ නම් කියන්නේ නරක විදියෙ මනෝභාවයකින් නැහැ හිටියානම් ඔෆිස් එකේ වැඩ ටිකවත් හරියට කරගන්න බැරි වෙන නිසා ඇයට උදව් කළේ කියලා ඉතින් ඇයට උණ වැරද්ද හදා ගන්න නැවත නඩුවට සහභාගී වෙන්න ඕන ඌව මේ පාර ඇය ආරක්ෂා කරන්නම් කියද්දී චින්හෙන් කිසිම දෙයක් නොකිය ඇතිහාම බලාගෙන ඉන්න ගන්නේ හරි වචනයක්වත් පිට කරගන්න බැරුව. ඉතින් ඇගේ ඇස්තිහා බලන් හිටිය නිසා ඌට අමුතු හැඟීමක් ඇති වුණේ හින්දා ඒක ඌටවත් හරියට විස්තර කරන්න බැරුව ඇගේ ඇස් පල්ලගේ ඇස්වලට සමාන කළ නිසා ඇය ඌව තාලා තරහෙන් එතනින් යන්නේ. ඊළඟට පෙන්නන්නේ චින්නෙන්ට පහුවතා ඔෆිස් එකේ ඇති ඩොන්මින්ගෙන් කෝල් එකක් ඇවිත් ඇයව හම්බ වෙන්න යනවා. ඉතින් ඇගේ තාත්තා ගැන යමක් කතා කරන්න ඇයට ඕනි නිසා ගියත් ඇය කියන්නේ මුලින්ම ඇගෙන් සමාව ගන්න ඕනේ කියලා. එතකොට නම් ඌට තරහ ගෙන් යන්න කියහම ඇය අමාරුවෙන් නවත්ත ගන්නවා. ඊට පස්සේ ඇගේ තාත්තා ගැන කියන්න ගන්නේ තාත්තා එච්චර හොඳ මනෝභාවයක නැහැ ඇය චින්නෙන්ව දන්න නිසා තාත්තා එක කතා කරලා බලන්න කියලා. ඉතින් ඌ ඒ වැඩේ කරන්න එකඟ වෙලා ඇත් එක්ක කියත් තවත් ඒවල් කතා කරන්න අවශ්‍ය නැති නිසා යන්න හදනකොට චින්යාව එදා හම්බ වුණ නිසාද ඇයට ඌ සීතල විදියට සලකන්නේ අහනවා. ඒත් ඌ ඇය දිහාවත් නොබලා අහක බලන් ඉඳලා ඇය ඌට ආදරේ කරන බව කිව්ව ගමන් ඌ ඇයට කියන්නේ ජීවිතය කියන්නේ ආදරේම විතරක් නෙමෙයි. ඒ නිසා ඇයට දියුණු වීමක් කෙරෙහි අවධානය දෙන්න කියලා සමාව අරගෙන පිට වෙලා යනවා. ඊළඟට පෙන්නන්නේ චින්හෙන් චින්යාවට ඌගේ කැබින් එකට එන්න කියලා අලුත් නඩුවක් බාර දෙනවා. ඉතින් මේ සැරේ බොස්ට ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නැතුව මහන්සි වෙලා වැඩේ කරන්නයි හිතාගන්නේ. ඉතින් ඌ කියන්නේ මොන දෙයටත් සතියයි තියෙන්නේ දොන්ෂෙන් කියන ඌගේ පළමු සේවාදායකයාගේ දික්කසාද නඩුව තියෙන්නේ කියලා. එතකොට චෙන්යාවට මතක් වෙන්නේ ඒ දොන්මින්ගේ තාත්තා නේද කියලා. ඉතින් ඇගේ තාත්තගේ අසනීප තත්ත්වය නිසා දික්කසාද වෙන්න යනවා හිටපු බිරිඳට ඌ වන්දි ගෙවන්න පවා සූදානම් කියන්නේ. ඉතින් බොස්ව ධෛර්යමත් නොකර වැඩ කරන්නම් කිව්වම ඌ කියන්නේ ප්‍රතිඵලයේ තීරණය කරන්නේ අතුර කොහේ හරි අංගල ඇති. ඒ නිසා ඌව කලකිරීමකට පත් කරන්න ඕනේ නැත්තම් මේ කියපු දේ මතක තියාගන්න මේ නඩුවේ ප්‍රශ්නයක් ආවොත් ඇයිටි වත් වෙන්න පුළුවන් කියලා. ඔන්නේ අනුවැය දොන්ෂෙන්ම මුණ ගැහිලා ලෝයචින් නොව වෙනුවට නඩු සැලසුම් ගැන කතා කරන්න ඇය වෙව කියන්නේ. ඉතින් නොව සැලසුම ගැන සතුටු වෙනවා වගේම ඌට ඉක්මනටම දික්කසාද වෙන්න ඕනි කියනවා. ඉතින් මෙච්චර ඉක්මනටම ඌ අදිසි වෙන්නේ මොනව හරි දෙයක් අංගනවද කියලා ඌගෙන් අහත්තේ ඌ මෑතකදී හොයාගෙන තියෙනවා ආමාශයේ තුවාලයක් නිසා කැන්ස එකක් හැදෙන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් මේ ගැන ඌගේ අධ්‍යක්ෂක මණ්ඩලය දැනගත්තොත් ඌ ඉවත් කරලා දායි. මේ නිසායි දික්කසාද වෙන්නේ සමාගමේ වත්කම් ආරක්ෂා කරන්න කියලා. ඉතින් ඌට බිරිඳට ඌ නැති වුණාම හොඳ ජීවිතයක් හදලා දෙන්න ඕනේ නිසා ඌගේ උපරිමය කරන්න ඕනේ වෙනවා. ඉතින් ඌගෙන් විස්තර ටිකක් අහගෙන ආවේ බාවෝ රුයිත දොන්ෂෙන් කියපු කතාව කියනවා. ඒ තාමාෂයේ තුවාලේ සුව කරන්න පුළුවන් වෙලා තියෙද්දිත් ඌ මේ වගේ දෙයක් කියන එක අදහගන්න බැරි වෙන්නේ. ඉතින් ධනවත් මිනිසුන්ට තමන්ගේ ජීවිතය ගොඩක් වටින දෙයක් නිසා මේ වගේ දේවල් කියන්න කියලා බාවෝ රුයිත නම් හිතෙන්නේ. ඉතින් චෙන්යාව දොන්ෂෙන් කියපු දේවල් කල්පනා කරමින් ඉන්නේ කිසි දෙයක් හිතාගන්න බැරුව.
ඊට පස්සේ අය ඕගේ දියකේවිලි පරීක්ෂා කරද්දී නගරයෙන් පිට ඌට විලායකක් තියෙනවා කියලා දැනගෙන ඔහුව මුණ ගැහින්න එතනට යනවා. කොහොම හරි තොන්ෂෙන් වාහනයකින් ඇවිත් බැහැලා තරුණ ගැබිනි කාන්තාවක්ද වාහනෙන් පස්සව ගන්නවා දැක්කහම ඇයට එකපාරටම පුදුම හිතෙනවා. ඊට පස්සේ ඌත් එක්ක කේ ඇතුළට ගිහින් ඇයි කතා කරන්න ගන්නෙ ඇයට ඌගේ විවාහ තත්ත්වය ගැන ලොකු අවබෝධයක් ඕන නිසාවෙ කියලා. ඉතින් දැනටමත් ඔහුගේ රහස දැක්ක නිසා හංගන්න දෙයක් නැහැ කියන්නේ. ඌට අනියම් බිරිඳට චෙන්යාවගේ උදව් අවශ්‍යයි කියන්නේ. ඒ වගේම ඌ කියනවා අර තරුණ කාන්තාවගේ කුසේ ඉන්නේ ඌගේ පුතා. ඉතින් ඌට පුතෙක් නොහිටිය නිසා ඌ ලොකු දෙයක් විදියට ඒක හිතන්නේ. ඒ වගේම ඌගේ තාත්තවත් සනසවන්න පුළුවන් මේ පුතා නිසා. ඒ නිසා කලින් කසාදයෙන් ඉවත් වෙන්න ඕන මේ දරුවව නීත්‍යානුකූල පුතා කරගන්න කියලා. ඉතින් චෙන්යාව නම් මහන්නේ මේ වත්කම් ගන්න එකට තොන්මින් කැමතිද කියලා. ඉතින් මේ තරුණිය ඌට හම්බ වුණ අහිංසකම කෙනා කියලා සතුටින් කියන්නේ ඇයි මුදල් වලට නෙමෙයි ඌ ළඟට ආවේ කියලා. ඒ වගේම දොන්වින්ද ඌට සහය වෙයි කියලා හිතන්නේ. ඉතින් චෙන්යාව ගැන ඌ විශ්වාසය තියාගෙන ඉන්නවා. චෙන්යාව දොන්ෂෙන් කියන සේවකයාගේ නඩුව ගැන අලුත්ම තොරතුරු හොයාගෙන ඇවිත් බොස්ට කියන්නේ මේ පුත්කලයේ අසනීපයක් නිසා නෙමෙයි තික්කසාද වෙන්න හදන්නේ අනියම් බිරිඳට දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා කියලා. එතකොට ඌ ඕනකමින් ඇයි කියන දේ අහගෙන ඉන්නවා. ඉතින් ඇයි මේ දේවල් දැනගත්තේ කොහොමද කියලා ඌ අහද්දි ඇයි කියන්නේ ඌ ගැන තිබුණු සැකයත් එක්ක ඌ ගැන විස්තර පරීක්ෂා කරලා පෞද්ගලික විලායකට හොයාගෙන ගියාම එතනදී ඌගේ රහස හොයාගත්ත කියලා. එතකොට බොස් කියන්නේ අන්තිමටම ඇයි යමක් කරන විදිය ඉගෙනගෙන තියෙනවා ඒ නිසා ඇයි ගැන සතුටුයි කියලා. ඉතින් ඌට මේ නඩුව බාර ගන්නකොටම දොන්ෂින් ගැන සැකයක් තිබ්බා. ඇයට අවස්ථාවක් ලබා දුන්නේ මේ ගැන ඇත්ත නැත්ත හොයාගන්න. ඉතින් ඇයි මේ පරීක්ෂණයෙන් සමත් වුණා කිව්වහම චින්යාවට සතුටු හිතෙනවා. පළවෙනි පාරට ඌ ඇයව ප්‍රශංසා කළ එකට. ඉතින් පළවෙනි පාරට ඒ විදියට ප්‍රශංසා කළ එකට ඌට හොඳ රැකෑමක් පවා ඇය දෙන්නම් කියන්නේ. එතකොටම ඌ අතරයට සේවාදායකයෙක්ව හම්බ වෙන්න තියෙන නිසා කැමට එන්න වෙන්නේ නැහැ කිව්වහම ඊළඟ වතාවේ හදලා දෙන්නම් කියලා කියහම ඌ ඇයි අනදිහා ඇය ගැන පැහැදීමකින් වගේ බලාගෙන ඉන්නවා. එදා රෑ වෙලා අපාර්ට්මන්ට් එකට චින්හෙන් එනකොට අපාර්ට්මන්ට් එකේ කෙනෙක් ලීෆ්ලට් එකක් දෙනවා. මෑතකදී ලිංගික හිංසන කිහිපයක්ම සිද්ධ වෙලා තියෙනවා එක්තරා පුද්ගලයෙක්ෙන්. ඉතින් ගෙදර කාන්තාවක් තනියම ඉන්නවා නම් පරිස්සම් වෙන්න කියන්න කියලා. ඉතින් මේ ගැන පොලිසියට කිව්වේ නැත්තේ අයහත්තේ මේ සැකකාරයා එකම වැරැද්ද කිහිප සැරයක්ම කරන කෙනෙක් වගේම ඔහුව අල්ලගන්න හැදුවත් පැනලා ගිහින් තියෙන නිසා පැය 24ම මුර සංචාරකයන් යොදවලා අපාර්ට්මන්ට් එක ආරක්ෂා කරනවා කියලා. ඒ විස්තරයක් තහගෙන ගේ ඇතුළට යද්දී චෙන්යාව බල්බටියත් එක්ක එළියට ගිහින් ඇති නිසා නෑ කියලා දකින්නේ. කොහොම හරි දැන් ඔහුගේ ඔළුවේ අර කියපු කතාව වැඩ කරන නිසා චෙන්යාව ගෙදර ඉන්නද පරක්කු හින්දා ඌට ටිකක් අවුල්ද හිතනවා. ඒ නිසා ඇය ගෙදර ආවද කියලා කාමරයෙන් එළියට ඇවිත් සැරින් සැරේ බලන්න අරගෙන ඇයට කෝල් කරලා බැලුවත් ප්‍රතිචාර නැති නිසා ඌට හිතෙන්නේ ඌත් එක්ක ඇය ඉන්න නිසා ඇයගේ බොස් විදියට මේ අනිතුර වළක්වා ගැනීමේ වගකීම තියෙනවා කියලා ඇයව හොයාගෙන පොලිසියට යන්න ගන්න එක. මේ අතරෙදි චෙන්යාව මේ කිසි දෙයක් ගැන නොදැන බලු පැටියයි කෑවිදිමින් ඉන්නවා. කොහොම හරි ඇයගේ අතින් පටිය එකපාරටම අතහැරුණාම බලු පැටියා දුවන්න ගන්නේ චින්හෙන්නෙන පැත්තට. මේ නිසා ඌට ඉක්මනටම අල්ලගන්න කිව්ව ගමන් ඌ බල්ලන්ට බය නිසා බලු පැටියව දැකලා පස්සට ගිහින් වැටෙනවා. අන්තිමටම බලු පැටියෙකුගේ මූණ ලෙව කාලේ ඉන්නේ වගේම චින්හෙන්ට හොඳටම අපිරිය හිතිලා ගෙදර ගිහින් එහාට මෙහාට කරගෙනවා ඉක්මනටම මූණ පිරිසුදු කරන්න කියලා කෑ ගහමින්. ඊට පස්සේ ඇය සබන් වෙන වගේක් ඉක්මනටම මූණේ ගන්න ගන්නේ. ඉතින් ඇය ෂේප් එකේ අහන්න ගන්නේ බලු පැටියා කරපු වැරැද්දට ඇයව කම්පැනි එකෙන් අයින් කරනවාද කියලා වගේම ඒ වගේ වැරැද්දක් ආයි වෙන්නේ නැහැ ඕගේ මූණට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. ඒත් ඌනම් කිසිම දෙයක් නොකිය ඉඳලා වැඩේ ඉවර වෙලා බාත්รูම් එකට යනවා. ඉතින් ඇය ඌට කියන්නේ ඇයව හොයාගෙන ආපු එක නම් නියමයි කියලා. එතකොට ඌ බාත්รูම් එකේදී ඒක අහන් ඉඳලා නැවතේ කතාව එක්ක ඇයි ගැන පැහැදීමක් ඇති වෙනවා. ඔන්න පහුවතවුතේ බොස් කාමරෙන් එළියට එtti චෙන්යාව චීනහා බටහිර ක්‍රම දෙකටම ඌට කෑම වගයක් හදලා තියෙනවා. ඊයේ උන තේට බොස් තරහින් ඇති නිසා ඒකට සමාව ගැනීමක් විදියට. ඉතින් මේ විදියටද සමාව ගන්න කියලා ඌ ඇයගෙන් අහන්නේ වගේම එතකොට ආයි මේ වගේ වැරැද්දක් වෙන්න ඇයි ඉඳ තියන්නේ නැහැ
කියන්නේ. ඉතින් අත ඇයට සැලරියක ලැබෙන හින්දා හොඳ කෑම වේලක්වත් අරන් දෙන්න ද අනකොට ඇයගේ සැලරියකින් එච්චර හොඳ කෑම වේලක් ගන්න පුළුවන් දහත්ටි. ඇයත් කියන්නේ මන් දුප්පත් සේවකයේ ඔයා කියනවා වගේ හොඳ භෝජන සංග්‍රහයක් නම් දෙන්න බෑ කියලා. ඇයත් හොඳටම දන්නවා. ඊළඟට පෙන්නන්නේ එදා චෙන්යාවෝ බොස් ළඟට ඩොන්ෂෙන්ගේ නඩුව ගැන විස්තර වගයක් අරගෙන එtti ඌ ටිකක් අවුලෙන් වගේ ඉන්නවා. ඌ ඇයිට කියන්නේ මේ නඩුව දිගටම කරගෙන යන්න ඕනේ වෙන්නේ නැහැ. ඒක ඇයිගේ වැරැද්දක් නෙමෙයි. ඇය හොඳින් දේවල් කරලා තියෙනවා කියලා. ඉතින් මේ ඩොන්ෂෙන් නඩුව ඉල්ලා අස්කර ගත්තද කියලා ඇය අහත්ති ඌ ඇයිගේ පැත්ත හැරිලා කියන්නේ ඩොන්ෂෙන් මිය ගිහින් ඌගේ මරණය අහම්බෙන් වෙලා තියෙන්නේ බිස්නස් ට්‍රිප් එකක් යද්දී විශාල ට්‍රක් රථයක් පෙරලිලා නිසා වාහනේ විනාශ වෙලා මිය ගෙහින්. ඉතින් ඔහුගේ ඇසිස්ටන්ට් මරණ සහතිකේවල කියලා. ඉතින් නඩුව සම්බන්ධ කෙනෙක් මිය ගියොත් ඒ නඩුව එතනින් ඉවර වෙනවා. ඒ නිසා තවත් ඉදිරියට යන්න ඕනේ නැහැ කියලා ඔහු කියන්නේ. චින්නෙන්ට ඔහුගේ සේවාදායකයාගේ අවසන් කටයුතු වලට යන්න අවශ්‍ය වෙනවා. මේ නිසා බිලියන ගාණක් වටින ගනුදෙනුව පවා කැන්සල් කරලා දාලා තමයි ඔහු මේ අවමංගල්‍යයට සහභාගී වෙන්න හදන්නේ. ඔන්නේ අනුව ඩොන්ෂෙන්ට දෙන්නම ගෙහින් අවසාන ගෞරවය පුද කරනවා. ඒ වගේම තොම්මින්ද තාත්තගෙන කතාවක් ගොඩක් සංවේදී වෙලා කියන්න ගන්නවා පෙන්නන්නේ. මේ අතරෙදි චින්නෙන්ද දුකෙන් චෙන්යාවට කියන්නේ දොන්ෂෙන් චින්නෙන්ට අඩු අත්දැකීම කිසිම කීර්තියක් නැති කාලෙදී ඔහුව විශ්වාස කරලා නඩු කතා කරන්න බාර දුන්නේ කියලා ඔහුගේ හොඳ ගැන කතා කරමින් ශෝකය පළ කරන්නේ. කොහොම හරි අවමංගල්‍ය උත්සවයේ අවසානයේදී දොන්ෂෙන්ගේ බිරිඳට ඔහු එක ටිකක් කතා කරන්න ඕනේ වෙනවා. මේ නිසා දුවට එළියට වෙලා ඉන්න කියලා පිට කරන්නේ. ඉතින් නෑ අඬමින් කියන්නේ ඇයට හා දොන්ෂෙන්ට දෙමව්පියන්ගේ ආශිර්වාදයේ නැතුව විවාහ වුණේ කහා ඔහුට ඇයව ඩිවෝස් කරන්න ඕනේ වුණ කතාවත් මතක් කරන්න ගන්නවා. ඒ වගේම ඇයට මේ විවාහයේ අවසානයේ දකින්න ඕනේ උනේ නැහැ. ඒ නිසා ඔහු ඩිවෝස් වෙන්න හදපු එක කාටවත් දැනගන්නත් තියන්න එපා කියලා චින්නෙන්ගෙන් ඉල්ලන්නේ. ඉතින් නීතිඥයෙකු විදියට ඔහු රස ආරක්ෂා කරන්න එකක වෙනවා. යන අතරේදී චින්හෙන් චෙන්යාවට කියන්නේ දොන්ෂෙන්ගේ බිරිඳ දොන්ෂෙන් ගැන හැමදේම දන්නවා. ඒ නිසා තමයි ඔහු වෙනුවෙන් දවස් තුනක් අවමංගල්‍ය උත්සවයේ තියන්නේ නැතුව අද මේ එකකලේ අනියම් බිරිඳ එක්ක වත්කම් බෙදිලා යන්නේක නවත්තන්න කියලා. ඉතින් දැන් අනියම් බිරිඳගේ දරුවා ඔහුගේම දරුවා විදියට ඔප්පු කරලා ඌටත් උරුමයක් ඇති බව ඔප්පු කරන්න DNA පරීක්ෂණයක් කරන්න වෙන්නේ. අන්න ඒ නිසා DNA පරීක්ෂණය කරන්න බැරි වෙන්න කලින් බිරිඳ ආදාහනේ ඉක්මංගලේ කියලා චෙන්යාවට අවබෝධ වෙන්නේ. ඉතින් නවජාතක දරුවෙක් ගැන හෙලි කරන්න ඕනේ වෙන්නේ නැති නිසා චින්නෙන්ද දොන්ෂෙන්ගේ දික්කසාද නඩුව ගැන කාටවත් හෙලි කරන්න එපා කියලා තියෙනවා. කොහොම හරි එතාරය චෙන්යාවෝ පැත්තකට වෙලා කල්පනා කරමින් ඉත්තේ චින්නෙන්ට තේරුම් යන්නේ ඇය උලෙන් ඉන්නේ ඇයි පොඩ්ඩක් ඇත්තන් සංවේදී වෙනවා කියලා. මේ නිසා ඌ ඇයට මැසේජ් එකක් දාමින් කියන්නේ ඌ එවපු ලිපි කියවන්න නැත්තම් බලුපැටියව ඇවිදින්න අරගෙන යන්න කියලා. ඉතින් ඌට හිතෙන්නේ සේවකයන් කල්පනාකරණයේ කිරීම බොස් කෙනෙක් සාමාන්‍යයෙන් කරන්න ඕනේ දෙයක් කියලා ඇයගෙන ඌ සැලකිලිමත් වෙන්න කියලා හිතන්නේ. ඊට පස්සේ ඇය ඉන්න තැනට ඇය කන්නාස චිප්ස් වගේක් අරගෙන ගිහින් දෙනවා. ඇයි ගොඩක් අනිත් අය ගැන හිතන සංවේදී වෙන කෙනෙක් බෝජුන් ඇයව රැකියාවට ගත්ත එක ඌට තේරෙනවා. ඉතින් කවදා හරි ඇයට බාවෝ රුයිහා ෆූවේව පාස් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් කියලා. එහෙම කිව්වම ඇයට පුංචි සතුටක් දැනෙනවා ඇය ගැන බොස් සැලකිලිමත් වෙන නිසා. ඔයාලා මේ ඩ්‍රාමා රිවිව් එක ආසාවෙන් බැලඳ ගත්තද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අපි 4 වෙනි කොටස අරගෙන ඉක්මනටම ඉන්නම්.